ජනවාරි මාසයේ විදුලි බිල සංශෝධනයක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පසුගිය ඔක්තෝබර් මාසයේ ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කරා සැප්තැම්බර් මාසයේ ඔක්තෝබර් මාසය වන විට පවතින කාල ගුණ තත්ත්වය නිසා අපිට පිරිවැය විශාල වශයෙන් වැඩි වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඉන්ධන දැවි තෙල් භාවිතයෙන් ජනන සැලසුම ක්‍රියාත්මක කිරීම සිදුවෙච්ච නිසා විශේෂයෙන්ම පැවති නියං කාල ගුණ තත්ත්වයත් එක්ක ජල මට්ටම ඉතාමත්ම පහත මට්ටමක තිබුච්ච නිසා ඔවුන්ගේ පිරිවැය වැඩි වෙලා තියෙන නිසා උන්ට ආසු සංශෝධනයක් ලබා දෙන්න කියන ඉල්ලීම. ඒ අනුව ඒ අවස්ථාවේ විදුලි බල මණ්ඩලය මහජන උපදෙස් කොමිසම ආසු සංශෝධනයක් සිදු කරා ඔක්තෝබර් මාසෙදී. ඒ සිදු කිරීමේදී අපි බලාපොරොත්තු වෙන්නේ මීළඟ සංශෝධනය එළබෙන වර්ෂයේ අප්‍රේල් මාසෙදී සිදු කිරීමට. ඒ වගේම ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. විශේෂයෙන්ම විදුලි බල අමාත්‍යාංශ ඉල්ලීම මත මේ විදුලි බිල සංශෝධනය මාස 4 3කට වතාවක් අපේ රටේ සිදු කරන්න කාර්තුමය වශයෙන්. ඒ කෙසේ නමුත් මේ වන විට කාලගුණ තත්ත්වය වෙනස් වෙලා වැසි කාලගුණ තත්ත්වයක් පසුගිය මාස දෙකහමාර පුරාම ලැබුණු නිසා සහ ඉදිරි සති කීපයත් එවැනි තත්ත්වයක් පවතින නිසා විදුලි බල මණ්ඩලයේ නැවත වතාවක් අපිට දැනුවත් කරලා තියෙනවා. නැවත විදුලි බිල සංශෝධනයකට යා හැකි. ඒ විදුලි බිල සංශෝධනයේදී වැඩි කළ ගාස්තු ප්‍රමාණය අඩු කිරීම සහ මහජනතාවට විශේෂයෙන්ම වර්ෂාපතනය ලැබීම නිසා සිදුවෙච්ච ඒ විදුලි බල මණ්ඩලයේ සිදුවෙච්ච වාසියේ සහනය ජනතා වෙත ලබා දිය යුතුයි කියන එක. ඒ අනුව අපි දෙසැම්බර් මාසේ 31 වෙනිදා අපේ තියෙන ශේෂ පත්‍ර සලකා බැලීමෙන් පසුව ජනවාරි මාසය තුල විදුලි බිල සංශෝධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ජනවාරි විදුලි බිල සංශෝධනයේදී අපි විශ්වාස කරනවා පවතින දත්ත මේ වන විට අපිට ලැබිලා තියෙන තොරතුරු සහ පවතින කාලගුණ තත්ත්වයත් එක්ක විදුලි බිලේ සහනයක් ජනතාවට පාරිභෝගිකයන් වෙත ලබා දෙන්න රජයට පුළුවන්කමක් ලැබෙයි කියන එක.